Bomasuti Sabapatumani Vedagat Tamatya Chatuna Eva Gema Daksha Jesta Amativarek Kiria Lamatuma Eva Gema Taruna Daksha Amativarek Ajit Amatuma Ek Mema Vivadita Sambandim Ravasta Valebima Mambagyakle Sarkano Visheshima Kiria Lamatuma Vishala Karebarak Mahamarga Amatyanche Daradyatuma Vishala Karebarak Sidukara Maitane Tava Masa Keepaking Apita Mahanur Adivigi Marge Nimavima Balagana Pulua Butuma Dana Butuma Pradeshi Mahanur Pradeshi Inda Evagima Mahanura Tadabadegana Gudakate Katakara Esamba Nirut Mangitane Etuma Gudak Mahansiuna Mahanura Sangwardane Sambandanut Etuma Etumata Puluang Akari එතුමා ඉදිරියේදීත් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අජිත් ඇමතුමා දක්ෂ නීතිඥවරයෙක් වගේම දක්ෂ ඇමතිවරයෙක් පිරිසිදු ඇමතිවරයෙක් එහෙනම් මම හිතනවා අපේ අමාත්‍යංශයටම මම හිතන්නේ ළඟින් වැඩ කරන අමාත්‍යංශයක් වශයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් එතුමා විශාල කාර්යභාරයක් මේ වෙනකොටත් අනපනත් කීපයක් මෙතුමා එමාංශයේ දියුණුව සඳහා ක්‍රියාත්මක කරනවා කියන එක අපිට දැනුවත් වෙලා තියෙනවා මේ වෙනකොට. එතුමාට සුබ පතන ඒ වගේම එතුමාගේ කතාව මම අහගෙන හිටියේ ඒ වගේම එතුමාට මම යෝජනාවක් කරනවා එතුමාට අදාළ කෙලින්ම අදාළ කාරණයක් නොවුනත් අංශු ආශු මාර්සිංහ මැතිතුමාත් මමත් මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපි පිළිගන්නවා ඇති විශේෂයෙන්ම මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අපිට කලා අංශයට සභාපතිතුමනි විශ්වවිද්‍යාලයේ 100ට විශාල ප්‍රමාණයක් මැනේජ්මන්ට් සහ කලා අංශයට 70% වගේ ප්‍රමාණයක් සම්බන්ධයි කියලා අපිට තොරතුරු වාර්තා වුණා අපිට අනිවාර්ය කරන්න පුළුවන් නම් මේ කලා අංශයට මම දන්නේ කොයි ආකාරයෙන් එක් කරන්න පුළුවන්ද කියලා තොරතුරු තාක්ෂණය 100ට 30ක් 140ක් 150ක් කො අපිට ඇතුළත් කරන්න පුළුවන් නම් අපිට මම හිතන්නේ ඉන්දියාව වගේම තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රටට දායක වෙන සිසුවන් විශාල පිරිසක් ඉන්දියාවේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ ඊට අධික ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන අවුරුද්දකට අපේ රටේ මම හිතන්නේ 3000කට නැත්තම් ඊට ආසන්න ප්‍රමාණයකට සිසුන් පිරිසක් තමයි මේ අංශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. හින්දා මම හිතන්නේ සිලිකන් වැලි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල 10000කින් 10000ක්. ඔව් විශ්වවිද්‍යාලයකින් 10000කින් කියලා තුමා සඳහන්. මම හිතන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඔව් අජිත් ඇමතුමා සඳහන් කරනවා 10000කට ආසන්න ප්‍රමාණයක් අවුරුද්දකට උපාධිධාරීන් වශයෙන් රටට දායක වෙනවා. ඉතින් මම හිතන්නේ ඒකිනුත් වැඩි පිරිසක් අජිත් ඇමතුමා දන්නවා විදේශගත වෙනවා මෙම සිසුවන්. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ බ්‍රේන් ඩ්‍රේන් එක නවත්ත ගන්න අපි අනිවාර්යයෙන් මේ රටේ දියුණුව තව ටිකක් ඉක්මන් කරන්න ඕනේ 100ට 6ක 100ට 7ක වගේ ප්‍රමාණයකට අපිට ඉන්දියාවට හා සමාන දියුණුවක් අපිට වාර්තාගත කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට සිලිකන් වැලියක ඉන්දියාවට මම හිතන්නේ ඇවිල්ලා තියෙන ඇමරිකාවේ සිලිකන් වැලියක ඒ වගේ ලංකාවෙත් ඒ අංශයේ දියුණුව කරන්න පුළුවන් තැනක ඉන්නවා මොකද ලංකාවේ අත්‍යවශ්‍යම හොඳයි මේ වෙනකොට විශේෂයෙන්ම අපේ අපනයන අපනයන ජාතික අපනයන ප්‍රතිපත්තිය මගේ කලින් අමාත්‍යංශය යටතේ ඒ තුල අපනයන වැඩි වෙලා තියෙනවා ඒ වගේම අපේ යටිතල පහසුකම් ටික රටේ දියුණු වෙනකොට රටේ ඉදිරි ගමන මේ අවුරුද්ද අවසන් වෙනකොට 4.8%කට අපේ ආර්ථික වර්ධන වේගය ආරං යනවා කියලා වාර්තා වෙනවා IMF සහ World Bank එකේ දත්තානුව ඉතින් මේ ආකාරයෙන් අපිට ඊළඟ අවුරුද්ද වෙනකොට 5.8%කට වගේ ප්‍රමාණයක් ආර්ථික වර්ධන වේගය ආරං යන්න පුළුවන් මේත් එක්කම අපිට වැඩි මුදලක් වෙන් නොවුනත් අපිට ඒ කාර්යභාරයට විශාල තල්ලුවක් දෙන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුවේ කරන මේ යහපාලන අතිවාරම ඒ වගේම සංවර්ධනය සම්බන්ධයෙන් අපි ගෙන යන පියවර ඉදිරියට අරන් ගිහිල්ලා අපේ අමාත්‍යාංශ දෙකම රටේ ඉදිරියේදී අනාගතයේදී අවුරුදු 5කින් 6කින් රටේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් බවට පත් කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක කෙටි කාලයක් තුල හෝ ඒ කාර්යභාර අපිට කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම මගේ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මේ කෙටි කාලය තුල ගොඩාක් මහන්සි වෙලා අපි වැඩසටහන් කීපයක් මේ වගේ ආශු මාර්සිංහ මන්තුමා මගේ අධ්‍යක්ෂණ මන්තුමාටත් අපේ ඒ වගේම අපේ අනිකුත් ආයතන විශේෂයෙන්ම නවීන තාක්ෂණ පිළිබඳ දාත සීක්ලාක් ආයතනය ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනය ITI කලින් එක ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පරිශ්‍රණ සංවර්ධන මධ්‍යස්ථානය NERD ජාතික මූලික අධ්‍යයන ආයතනය NIFS ජාතික විද්‍යා පදනම NSF ජාතික පර්යේෂණ සභාව NRC ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම නැස්තෙක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන SLSI අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය ස්ලැබ් ශ්‍රී ලංකා නම නිපැයුම්කරුවන්ගේ කොමිසම ස්ලික් ශ්‍රී ලංකා
නිනිති තාක්ෂණ ආයතනයේ ස්ලින්ටෙක් ශ්‍රී ලංකා ගහලෝකාගාරය ඒ වගේම බුද්ධිමය දේපළ සංවිධානය අපිට ලැබුණු අලුත් ආයතනයක් ඒ වගේම කොස්ටි මේ මේ ආයතනවලටම අදාළම තවත් අපි විශේෂයෙන්ම නැස්තිකා වශයෙන් අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට ඒක අපි රෙගුලාසිගත කරලා ඒක ආයතනයක් බවට පත් කරන්න ඉතින් මේ සියලුම ආයතනවල හිටපු සභාපතිවරුන්ට හිටපු නිලධාරීන් ඒ වගේම වර්තමානයේ ඉන්න සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය ප්‍රණාමය පුද කරනවා මේ කාලය තුල අපි අත් කරගත්ත දියුණුව සම්බන්ධයෙන් ඒ සියලු දෙනාම කරපු කාර්යභාරය සම්බන්ධයෙන් ඒ වගේම හිටපු ඇමතිවරුන්ටත් අපි ගත්තොත් විශේෂයෙන්ම අපේ තිස්ස විතාරණ මැතිතුමා කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා සුසී ප්‍රේමජයන්ත මැතිතුමා ඒ වගේම අමුණුගම මැතිතුමා මේ ආදි වශයෙන් ඒ සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා දේශපාලන වශයෙන් අපි වෙනත් පක්ෂයක හිටියත් මේ උදවියත් විශාල කාර්යභාරයක් විශේෂයෙන්ම තිස්ස විතාරණ මැතිතුමා මෙම අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් කරලා තිනවා ඒ වගේම එතුමන්ලගේ උපදෙස් ඉදිරි අනාගතයේදී අපි එතුමන්ලා කැඳවලා ලබා ගන්න බලාපොරොත්තු වෙන මේ අමාත්‍යාංශයේ දියුණුව සඳහා ඒ වගේම විශේෂයෙන්ම සභාපතිතුමනි හඳුන්වන්නේ අද කතා කරපු මන්ත්‍රීවරුන්ගෙන් මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් අපි පාර්ලිමේන්තුවේ දකින් නැති ඉතාමත් හරබර තාක්ෂණික විද්‍යාත්මක අදහස් විශාල ප්‍රමාණයක් අද මම හිතන්නේ පාර්ලිමේන්තුව ඉතා ලස්සනට මම හිතන්නේ කතා දෙක තුනකට ඇරෙන්න සියලුම කතා රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මම හිතන්නේ අපි ගොඩක් පාර්ලිමේන්තුව විවේචනයට ලක් වෙනවා මහ ජනතාවගෙන් මම හිතන්නේ අපිට ගොඩක් වෙලාවට අපි මාධ්‍යවල සභාපතිතුමනි දකින්න ලැබෙන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඇති වෙන යම් යම් සිද්ධීන්. ඉතින් මම හිතන්නේ මේ කරපු හරබර කතා කීපයකුත් අද අපිට Facebook හරහා සහ WhatsApp හරහා සහ අනිකුත් විද්‍යුත් මාධ්‍ය හරහා අපිට දැක් ගන්න ලැබුණොත් මම හිතන්නේ රටේ ඉදිරි අනාගතයටත් මේ පාර්ලිමේන්තුවෙත් කොච්චර දැනුම තියෙන රටේ ඉදිරි අනාගතයට දායකත්වය දෙන පිරිසක් ඉන්නවද කියන දේ සම්බන්ධයෙන් අපිට අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රටක් වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. එහෙම බුද්ධියක් තියෙන දැනුමක් තියෙන පිරිසක් වෘත්තිමය දැනුමක් තියෙන පිරිසක් මේ පාර්ලිමේන්තුවේ ඉතාමත් දක්ෂ පිරිසක් ඉන්න බවයි. ඒ හින්දා ඒ සියලු දෙනාටම විශේෂයෙන්ම හඳුන්වන්නේ මන්තුමාට චාල්ස් මන්තුමාට අමරවීර මන්තුමාට සුසිල් මන්තුමාට අරුන්දික මන්තුමාට තාරක බාලසූරි මන්තුමාට මගේ ස්තුතිය පිරිනමන ඔවුන් දැක්ව අදහස හා ඔවුන් ඉදිරිපත් කරපු යෝජනා සම්බන්ධයෙන්. ඒ වගේම ඔවුන්ගේ ප්‍රශ්න වලටත් යම් කිසි ආකාරයක පිළිතුරක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. හඳුන්වන්නේ මන්තුමා කව කමියුනිටි සයන්ස් යුනිට් එකක් එතුමා මට ලබා දුන්නා විශේෂයෙන්ම යුරෝපියන් කමිෂන් යුරෝපියන් රිසර්ච් ඒරියා සයන්ස් ඇන්ඩ් සොසයිටි ඇක්ෂන් ප්ලෑන් කියලා එකක් එතුමා මට ලබලා දුන්නා. මේ සම්බන්ධව අපි අධ්‍යයනයක් කරලා ඊට අදාළ අපි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධනොත්. ඒ වගේම මිත්‍යාව නැවැත්වීමට එතුමා නීති සම්පාදනය කරන්නත් අපිට අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියලා එතුමා සඳහන් කරා. ඒ සම්බන්ධනොත් ආශු මන්තුමා සහ අපේ කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන දැනටමත් අපි එතුමාවත් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විද්‍යාත්මකව මම හිතන රටේ විශාල පිරිසක් මේ මිත්‍යා විශ්වාස නිසා අමාරුව වැටෙනවා. ඒ වගේම සංවර්ධනය මම හිතන්නේ කප්පාදු වෙනවා මේ විශේෂයෙන් මිත්‍යාව නිසා. ඒ හින්දා මේ මිත්‍යා විශ්වාස සම්බන්ධනොත් හැබැයි අපේ ඉතිහාසයත් එක්කම ආපු දෙයක් හින්දා මේක අපිට මම හිතන්නේ එකපාරට වෙනස් කරන්න හැකියාවක් නැහැ. විශාල පිරිසක් 80ක් 90ක් 99ක් සමහරලාට මම හිතන්නේ මිත්‍යා විශ්වාසයෙන් බැඳිලා ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ විද්‍යාත්මක දැනුම මේ සම්බන්ධයෙන් ලබලා දීලා සමාජයේ ඒ දැනුම සහ අවබෝධය ඉදිරි අනාගතයේ වෙනස් කරන්න ඒ වගේම අවශ්‍ය නීති අනපනත් සඳහා උපදෙස් ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශය තුලින්. ඒ වගේම ග්‍රහලෝකාගාරයක් සම්බන්ධයෙන් එතුමා සඳහන් කරා කොළඹට පිටිසරින් අපි විශේෂයෙන්ම මහනුවර වගේ ප්‍රදේශයක අපි IFS එක හරහා ග්‍රහලෝකාගාරයක් අපි ඒ වගේම අනෙකුත් ප්‍රදේශවලත් අපි දිස්ත්‍රික්කවලත් ග්‍රහලෝකාගාර අපි ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මම බලාපොරොත්තු වෙනවා අපේ ආණ්ඩුවේ මුදල් වෙන් කරනට වැඩිය පිටරට අපිට යම් ආධාරයක් දෙන්න පුළුවන් නම් ඒ ආයතන වලටත් අපි ඉල්ලීම් කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ එම්බසිස් හරහා පිටරට තියෙන එම්බසිස් හරහා. ඒ වගේම ඉංජිනේරින් මියුසියම් එකක් සම්බන්ධ එතුමා අදහස් ප්‍රකාශ කර ඒ සම්බන්ධනොත් අපි ආශු මන්තුමා සහ අපේ කණ්ඩායම මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන ඉදිරි අනාගතයේදී ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න. ඒ වගේම විද්‍යාව ඉතිහාසයේ පෙර පොතක් සම්බන්ධනොත් මම හිතන්නේ ආශු මන්තුමා හඳුන්වන්නේ මන්තුමා සඳහන් කර අපේ ඉතිහාසය සම්බන්ධයෙන් අපේ රජවරුන්ගේ පවා ඉඳලා මම හිතන්නේ දැනුමක් නැහැ විද්‍යාව සම්බන්ධයෙන් අපේ ග්‍රන්ථයක් ඒ සම්බන්ධයෙන් මම දැකලා නැහැ. ඉතින් ඒ සම්බන්ධව අපිට මම හිතන්නේ කටයුත්තක් තියෙනවා අනිවාර්යයෙන්ම
ඒ සම්බන්ධයෙන් යම් දෙයක් කරන්න. ඒ වගේම සයන්ටිෆික් ජර්නල් සම්බන්ධයෙන් අපි දැනටමත් ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථ දෙකක් එළි දක්වනවා. ඒ සම්බන්ධයෙන් මම අදහස් ප්‍රකාශ කරන්න ඉදිරියේදී. ඒ වගේම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ප්ලෑන් ඇක්ෂන් ප්ලෑන් එකක් අපි විශේෂයෙන්ම විද්‍යා සහ තාක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් මේ වෙනකොටත් අපි සකස් කරමින් පවතිනවා. ඒ සම්බන්ධෙනුත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි නැස්තික ආයතනය නීතිගත කරාට පස්සේ බලාපොරොත්තු වෙන ඔවුන්ගේ සහභාගීත්වයෙන් සම්බන්ධීකරණය තුළින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනයක් කරලා ඉදිරි අනාගතයේදී රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ඇති කරන ආකාරයේ සැලැස්මක් අපි හදන්න. ඒ වගේම විශේෂයෙන්ම චාර්ල්ස් මන්තුමා සඳහන් කරපු කාරණයක් සම්බන්ධයෙන් දැනුම මේ පාසල් වලට ආශ්‍රමන්තෝ මම හිතන්නේ යෝජනා කරා දැනුම ලබා දෙන ක්‍රමවේදයක් අපි දැනටමත් අපි තියෙනවා පාසල් දැනුවත් කිරීම විදාත මධ්‍යස්ථාන හරහා සහ අනිකුත් අපේ මම සඳහන් කරපු ආයතන හරහා ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා ආශ්‍රමන්තුමා මෙතුමා සඳහන් කරපු කාරණයේ සම්බන්ධයෙන් CD පටියක් අපිට පාසල්ට ලබා දෙන්න පුළුවන් නම් හැම මාසෙකම නැත්තම් මාස දෙකකට සැරයක් අපේ අමාත්‍යාංශ අපේ අදාළ ආයතනවල සීලු ආයතනවල විද්‍යාව තාක්ෂණය සහ පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ පන්තිවල පෙන්වන්න පුළුවන් CD පටියක් අපි ලබා දෙන්න පුළුවන් නම් පාසල් වලට ඒක මාස දෙකකට සැරයක් වෙන්න පුළුවන් තුනකට සැරයක් වෙන්න පුළුවන් නැත්තම් හයකට සැරයක් වෙන්න පුළුවන් ඒ ප්‍රායෝගික තියෙන ඒ කාරණා සම්බන්ධයෙන් අපි අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධනුත් අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම රිසර්ච් ෆෝ කල්ටිවේෂන් එතුමා සඳහන් කරා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල භූමිය තියෙනවා මේ භූමියට අවශ්‍ය අපි මං හිතන්නේ පැරණි අපි කෘෂිකර්මය තමයි මේ ප්‍රදේශවලට උදා ගන්නෙ ඒ කාලේ ඒ භෝග ඒ ආකාරයෙන්ම අපි වගා කරනවා හැබැයි අලුත් භෝග වර්ග පිටරටින් අපි පරිශ්‍රණ අපේ ආයතන හරහා මම බලාපොරොත්තු වෙනවා අපේ ආයතන වලට ඒ අදාළ දැනුම එක්රැස් කරගෙන යම් ආයතන දෙකකට හෝ තුනකට අපිට අපි ඒ කලාප අඳුරගෙන ඒ ආයතන වලට වෙනම මං හිතන්නේ වෙන් කරලා දෙන්න ඕනේ ඒ ඒ භූමියට මොන භෝගයේද අපිට වගා කර හැක්කේ මොන අපිට තාක්ෂණය දාගත හැක්කේ කියන මං හිතන්නේ ඒ දේ සම්බන්ධනොත් අපි වැඩපිළිවෙලක් අපි සකස් කරොත් මං හිතන්නේ ඉතා ඵලදායි ලෙස රටේ කෘෂිකර්මයට අපිට දායක වෙන්න පුළුවන් අපේ අමාත්‍යාංශයට. ඉතින් ඒ වගේම අමරවීර මැතිතුමා ආහාරවල ගුණාංගයේ සම්බන්ධයෙන් එතුමා සඳහන් කරා තොරතුරු සම්බන්ධයෙන් ඒ වගේම එතුමා සඳහන් කරා සමහර මං හිතන්නේ දැන්වීම් වල සඳහන් කරනවා අමරවීර මැතිතුමා මම හිතන්නේ ඇවිල්ලා ඉන්නවා. සමහර තේ බිව්වහම ස්ලිම් වෙනවා. සමහර ඒවා බිව්වහම ශක්තිය එනවා. ඉතින් මං හිතන්නේ ඒ සම්බන්ධෙනුත් අපිට මං හිතන්නේ කොයි ආකාරයේ මන් දන්නේ නීතිය සම්බන්ධයෙන් අජිත් ඇමතුමත් මමත් නීතිය සම්බන්ධ අවබෝධයක් තියෙන හින්දා අපිට ඇඩ්වර්ටයිස්මන්ට් නවත්තන්න පුළුවන් ඒත් දන්නේ කවුරු හරි ක්‍රීඩකයෙක් හරි නැත්නම් නළුවෙක් යම් කෙනෙක් මං හිතන්නේ ලෝකේ හැමතැනම මම දකිනවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා අරක බිව්වොත් මෙහෙමයි මේක කෑවොත් මෙහෙමයි කියලා මං හිතන්නේ නීත්‍යානුකූල වශයෙන් මන් දන්නේ අපිට කොයි ආකාරයෙන් ඒකේ ගුණාංග සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්න හැකියාවක් තියෙද කියලා යස් ගරු මේ ඇමතුමනි මේ අවම වශයෙන් මේවයි පරීක්ෂා කරලා මේවයි ගුණාත්මකභාවය පිළිබඳව සොයා බැලීමක්වත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කිව්වොත් මම ඔය කෑම වර්ගයේ වගේම අපි කියමු දැන් තෙල් වර්ග තියෙනවා විවිධ. මේ තෙල් එළවලු තෙල් කියනවා ඊළඟට එක එක සූර්යකාන්ත කියනවා එක එක ලේබල් වලින් එනවා ඒවයි ප්‍රමිතිය. ඒ වගේ වයිලකට මේ කිරිපිටිවල එක එක ගුණාංග කියන ඒවා සොයා බලන්නවත් අඩු ගානේ මිනිස්සු දැනුවත් කරන්නවත් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඒවයි තියෙන දේවල්. ඔව්. සමහරවල් ලේබල් එකේ තියෙන ඒවා ඇත්තද නැත්තද කියලා සොයා බලන ආයතනයක මම දන්නේ ඒක ඔබතුමාට දයිති කියලා. ඒ පිළිබඳවත් සොයා බලන්න පුළුවන්ද කියලා ඒක බලන්න. නෑ අනිවාර්යයෙන්ම ඇමතුමනේ ඒ සම්බන්ධයෙන් සොයා බලනවා අපි දැනටමත්. ඒවා සොයා බැලුවට දැනුවත් කිරීම සමහරවල් ජනතාවට යනවා මදි ජනතාවගේ දැනුවත් වීමත් මදි. දැන් අපි ඔබතුමාවත් අපි කියවන්නේ දැන් මේකේ තියෙන කැලරි ප්‍රමාණය සහ අඩංගු දේවල් සම්බන්ධයෙන් මම හිතන්නේ කවුරුවත් අපි බීමක් බොනකොට කිරි එකක් බොනකොට මේකේ තියෙන මොනවද කියලා කියවයි කියලා. දැන් මන්නම් පොඩ්ඩක් අර විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධ ඒ වගේම මේ උනන්දුවක් තියෙන හින්දා මම කැලරි සම්බන්ධයෙන් සමහරලාට ගොඩක් වෙලාවට මම බලන හැබැයි මම බැලුවට මම දන්නේ නැහැ කවුරුවත් එහෙම පරීක්ෂා කරපු පුද්ගලෙක් ඉන්නවා කියලා. හැබැයි දැනටමත් අපේ ආයතන විශේෂයෙන්ම SLI ආයතනය සම්බන්ධයෙන් අපි සඳහන් කරන්න ඕනේ ස්ලැබ් ආයතනය ඇතුළුව මේ ආයතන ප්‍රමිතිගත කරණය කිරීම සම්බන්ධයෙන් අපි බොහෝ ආහාර ද්‍රව්‍ය 98.99% ප්‍රමාණයකට වගේ ප්‍රමාණයකට මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා ඒ ආයතන මගින් අපි යම්කිසි ඒ අඩංගු මොනවද කියන එක අපි අනුගත කරනවා. හැබැයි මේක දැනුවත් කිරීම ඒකයි මම කිව්වේ. දැන් විශේෂයෙන්ම අපි විදුලි උපකරණවල පවා දැන් ඊළඟට අපි මාස කීපයක් තුළ පිටරටින් එන විදුලි උපකරණ අපි පරීක්ෂා කරලා ඒවා තත්ත්වය සම්බන්ධයෙන් අපි යම්කිසි තත්ත්ව සහතික ලැබලා දීලා හොඳ විදුලි උපකරණ විතරක් ලංකාවට ආනයනය කිරීමේ ක්‍රමවේදයක් මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. හැබැයි මම හිතන්නේ ඔබතුමාවත් දන්නේ මමත් කිව්වේ ඒක ආයතනවලට දැන් බල්බ් සම්බන්ධයෙන්
අපි මොන බල්බ් එකද ඒක තියෙනවා තරු වශයෙන් තරු පහ තරු හතර මං හිතන්නේ හැබැයි කවුරුවත් මමවත් බල්බ් එකක් ගන්න ගියපම තරු කීයක් තියෙනවද කියලා පරීක්ෂා කරනවා කියලා මේ ඔබතුමාට කතාවට බාධා කරනව නෙමෙයි ඕක සම්පූර්ණ ඇත්ත පාරවල් වලත් තියෙන LED බල්බ් කියනවා CFL කිය කිය පාරවල් ලයිනෙත් තියෙනවා මේක සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ හැබැයි ගිහිලා දැම්මම මේ මාස ගානේ මේක පිච්චිලා යනවා ඔව් හරි ඒ වගේම අනිත් පැත්තට දැන් ඔබතුමාගේ වතුර බෝතලයක් බිව්වා දැන් මේ වතුර වෙළඳ පොලේ තියෙන ඒවායිවත් මන් දන්නේ හරියට ප්‍රමිතියෙන් යුක්ත වතුරද කියන එක පිළිබඳව පරීක්ෂාවක්වත් සිද්ධ වෙනවද කිය නැහැ අනිවාර්යෙන් අපි පරීක්ෂාවක් සිදු කරනවා අපේ ආයතන පරීක්ෂා සිදු කරනවා මම ඒකින තමයි එමෙතුම එකක් කියන්න ඕනේ ලංකාවේ මේ ආයතන අපේ ආයතන විතරක් නෙමෙයි අනිකුත් ආයතන ගත්තොත් ඇක්‍රෙඩිට් අපි ආයතන ටික ගත්තොත් ලංකාවට එන අපේ ආනයන භාණ්ඩවල අපි තත්ත්වය මං හිතන්නේ ලෙඩක් හැදෙන්නේ නැති වෙන්නේ ඒ වගේම වෙනකුත් අනිකුත් මං හිතන්නේ කරදරයක් ඇති නොවෙන්න ඒ කරන අපේ ඒ පරීක්ෂාව තුල තමයි ඒ ආයතන ඊටම දක්ෂ ලෙස ඒ කාර්යභාරය කරනවා පිටරටේ මෙහෙම නෙමෙයි පිටරට සාමාන්‍යයෙන් ආයනායන සිදුරු වලින් බාලෙන් අඩු භාණ්ඩ එන්න පුළුවන් හැබැයි ලංකාවේ මේ සියලු ආයතන අපේ ආයතන ටික පමණක් නෙමෙයි දැන් ඔය කිරිත් උනත් සම්බන්ධයෙන් උනත් මේ ප්‍රශ්නයක් ඇති කරාට අපි මං හිතන්නේ වැඩි වශයෙන් සම්බන්ධ වෙන්න එක්තර කැමැති වුණා අපේ SLS ආයතනයේ ඒ සම්බන්ධයෙන් සියලුම පරීක්ෂණ මම ඒක ඉදිරිපත් කරන්න පුළුවන් මට විද්‍යාත්මක ලෙස ඒ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ ඊටමත් අකුරටම ඉටු කරලා ඒ සම්බන්ධයෙන් අපි වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒවා ඉදිරිපත් කරත් නැවත යම් යම් දේශපාලන මං හිතන්නේ පක්ෂ දේශපාලනේ නෙමෙයි. වෙළඳ දේශපාලනේ මතත් යම් යම් අදහස් ඉදිරිපත් වෙලා මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි මේ ආයතන සම්බන්ධයෙන් කතා කරොත් තත්ත්ව පරීක්ෂණය සම්බන්ධයෙන් ඊටාම උසස් කාර්යභාරයක් මෙම ආයතන සිදු කරනවා මේ සියලු දේවල් සම්බන්ධයෙන් මං හිතන්නේ මේකෙත් ගහලා තියෙනවා මං හිතන්නේ ඊට අදාළ දේවල් මේ සියලු බෝතල් වල මං හිතන්නේ මේ ආයතන වලින් ඒ පරීක්ෂා කිරීම සිදු කරනවා. හැබැයි අපිට අවශ්‍ය කරන්නේ අපේ තියෙන මේ දැනුම අපේ රටේ දැනුම ඇමැතිතුමනි මන්ත්‍රීතුමනි ජනතාවගේ මං හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ අපේ කාර්ය මණ්ඩලයෙන් ඇහුවත් ගන්න භාණ්ඩවල තත්ත්වය කොයි ආකාරයෙන්ද එතුමන්ලා පරීක්ෂා කරන්න කියලා මං හිතන්නේ කවුරුවත් කියයි කියලා ගන්න භාණ්ඩක අපි මේ බෝතලයක් හරි පැකට් එකක් හරි එක කියවලා ගන්නවා කියලා ඉතින් මේක විශේෂයෙන් බල්බයක් වුණත් මම ඒකයි කිව්වේ මම ගන්න මට දන්නේ නැත්තම් මම මගේ ගෙදරක් හදනවා ඒකට බඩු ගන්නකොට මට තේරෙන්නේ නැත්තම් මොන බල්බ් එකේද තරු පහ තියෙන්නේ මොන බල්බ් එකේ තරු තුන තියෙන්නේ කියලා මම කිව්වේ ඒකට අපි විශේෂයෙන්ම ප්‍රචාරණ වැඩපිළිවෙලා මේක අවුරුදු ගාණක් යන වැඩක් මන්ත්‍රීතුමනි දැන් මේ මැලේසියාව තායිලන්තය වගේ දිනුනු වෙන්න නම් අපිට තව අවුරුදු 5ක් 6ක් තුල මේ දැනුම ලබා දීමේ ඒක තමයි අපි ශිල්ප සේනා වැඩසටහන පටන් ගන්නෙ දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා මේ දැනුම ලබා දීමේ ගම්මුදාව මහපොළ වගේ විශාල වැඩසටහනක්. මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මන්ත්‍රීතුමනි ගරු මන්ත්‍රීතුමනි මේ දැනුම විද්‍යාව තාක්ෂණය කියන එක සාමාන්‍ය ජනතාවට අරන් යෑමේ අපහසුතාවය. දැන් ඔබතුමාට මට වුණත් අපිට වුණත් ආශ්‍රමන්තුමා මහාචාර්යවරයෙක් වුණත් එතුමාටත් සමහර මං හිතන්නේ දේවල් සම්බන්ධයෙන් විද්‍යාව තාක්ෂණය සහ පරිශන කියන දේ සම්බන්ධයෙන් තියෙන ඒ වගේ විද්‍යාතා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් දැනුම ඉතාමත් අවමයි. ඉතින් අපිට එහෙම අවම නම් අපි ලංකාවේ අනෙකුත් ජනතාවට මං හිතන්නේ කොච්චර ආකාරයෙන් මේක බලපානවාද කියන ප්‍රශ්නේ පැන නැගෙනවා. ඉතින් මේක ඊටමත් සංකීර්ණ අංශක 360ක වැපිරුණු ඒ වගේම විසිරුණු අමාත්‍යාංශයක් සහ මාතෘකාවක්. ඉතින් මේකේ අපි මේක සම්බන්ධීකරණය කරලා මේකේ ජනතාවට විශේෂයෙන් පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන ජනතාවට මේකේ සියලු අවස්ථා ලබා දීමේ ක්‍රියාවලිය මං හිතන්නේ ඊටමත් සංකීර්ණ ලෙස සරල භාෂාවෙන් ලබා දීමේ ක්‍රමවේදයක් අපි හදාගෙන යනවා මේ වෙනකොට. ඒ වගේම තාරක බාලසූරිය මැතිතුමා බ්ලූම්බර්ග් සම්බන්ධයෙන් එතුමා ඇව්වා මම ගොඩක් දර්ශක ඉදිරිපත් කරා ලංකාවේ මේ අන්තිම අවුරුදු 3 තුල ආර්ථික වර්ධන වේගය ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක ඉකොනොමික් ඉන්ඩෙක්ස් එක මේ ආදී වශයෙන් ඒ වගේම හැපිනස් ඉන්ඩෙක්ස් මේ සියල්ල රාජපක්ෂ ආණ්ඩුවෙන් පස්සේ මේ අවුරුදු 3 තුල ඒ වගේම ජස්ටිස් ඉන්ඩෙක්ස් එක මේ සියල්ල 120ක 130ක වගේ ප්‍රමාණයක වර්ධනයක් වෙලා තියෙනවා කියලා. ඉතින් එතුමා හෙව බ්ලූම්බර්ග් එකේ අපේ විශේෂම ඉනෝවේෂන් සම්බන්ධයෙන් තියෙන වර්ධනය මොකද්ද කියලා මේ අවුරුදු 3-4 ඇතුළත අංශ අගයන් 6ක් 7ක් වගේ ප්‍රමාණයක් ඉදිරියට අවිලා තිනවා කියන එක තමයි මට ලැබුණු වාර්තා අනුව මට ඒකේ අන්තිම අවුරුද්දේ 2018 88 වෙනි ස්ථානයේ ඉන්නේ අපි 2017 හිටිය 90 වෙනි ස්ථානයේ රටවල් දෙකක් ඉස්සරහට මේ අවුරුද්දට මේ රටවල් දෙකක් ඉස්සරහට ඉනෝවේෂන් එක සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් එකේ අපි ඉස්සරහට ඇවිල්ලා. ඉතින් මම හිතන්නේ මේ මන්ත්‍රීවරුන්ට සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා ඔවුන් අද ඉදිරිපත් කරපු අදහස් සම්බන්ධයෙන්. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි ඉදිරිපත් කරපු අදහස් වලට කෙටි කෙටි මම උත්තර දීගෙන යන්නම් තියෙන කාල සීමාව අනුව. සභාපතිතුමනි සභාපතිතුමනි සිද්ධි සභාපතිතුමා මට කොච්චරලා තියෙනවද තව විනාඩි ගරු ඇමතිතුමා විනාඩි 12ක් තියෙනවා තව. බොහොම ස්තුතියි.
ඒ වගේම විශේෂයෙන්ම මේ රිවර්ස් ඉන්ජිනියරින් ගරු සභාපතිතුමනි අපි ගොඩක් කාලවලට අපේ පරිශ්‍රණ ආයතන වලින් සිදු කරන්නේ මුලින් ඉඳන්ම යම් පරිශ්‍රණයක් කරලා ඒ සම්බන්ධ දැනුම ලබා ගැනීම ඉතින් අපි සඳහන් කරා විශේෂයෙන්ම තායිලන්තය මැලේසියාව සිංගප්පූරුව චීනය වගේ රටවල් රිවර්ස් ඉන්ජිනියරින් ගොඩක් කාලවලට තියෙන වෙන රටවල තියෙන තාක්ෂණය මේ ආයතන වලට ගෙනල්ලා යම් යන්ත්‍රයක් නම් එම යන්ත්‍රය කැලිවලට ගලවලා ඒකේ තියෙන තාක්ෂණය හොයාගෙන අපිට ඒක දියුණු කරලා ලංකාවට ගැලපෙන ආකාරය අපිට උපකරණ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් අපි මං කියනවා විශේෂයෙන්ම අපේ ආයතන වලට 130ක වගේ ප්‍රමාණයක මේ රිවර්ස් ඉන්ජිනියරින් වලට අවස්ථාවක් ලබලා දෙන්න. ඒ වගේම අපේ ආර්ථිකය ටික කෙලින්ම අපිට වැඩි වියදමක් දරන්න නැතුව අපේ ආර්ථිකයට ඒක දායක කරගන්න පුළුවන් ඉදිරි අනාගතයේ අපේ ජනතාවගේ සංවර්ධනයට ඒක දායක කරගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ආයතන මේ සම්බන්ධයෙන් වෙනම අංශයක් රිවර්ස් ඉන්ජිනියරින් සම්බන්ධයෙන් මේ බොහෝම ආයතන ඒ සම්බන්ධයෙන් අනුගමනය කරයි කියලා. ඒ වගේම විද්‍යාව ජනතාවට ගෙනියන ක්‍රමවේදය තමයි ආශු මන්ත්‍රීතුමා සඳහන් කරේ ශිල්ප සේනා වැඩසටහන. මේක බලාපොරොත්තු වෙනවා අපි මාසයක් ගානේ දිස්ත්‍රික්කයට යන්න. මේ දිස්ත්‍රික්කයට යන ගමන් අනිත් දිස්ත්‍රික්කවලත් මේක විශේෂයෙන් මාධ්‍ය තුලින් ප්‍රචලිත කරලා දරුවන්ට අපේ පාසල් දරුවන්ට ඒ වගේම අපේ සාමාන්‍ය ජනතාවට දුප්පත් අහිංසක දුගී දුප්පත් ගමේ ඉන්න ජනතාවට අපේ ආච්චිලාට සීයලාට අම්මලාට අක්කලාට අයියලාට පියවරුන්ට මේ සියලු දෙනාටම මෙම දැනුම ගෙන යෑමේ වැඩපිළිවෙලක් තමයි අපි මහන්සියෙන් ඉතාමත් මහන්සියෙන් ආණ්ඩුවේ මුදල් වියදම් වැඩි වශයෙන් වියදම් නොකර ඒකයි මම අපිට වෙන් වෙන ප්‍රමාණය 0.16ක් වගේ ප්‍රමාණයක් දලදාතික නිෂ්පාදනයෙන් අයවැයෙන් 0.22ක් වගේ ප්‍රමාණයක් ඉන්දියාවේ නම් ඒක 0.81ක් වගේ ප්‍රමාණයක් පකිස්තානයේ ඒක 0.33ක් වගේ ප්‍රමාණයක් බංගලාදේශයේ ඒක 0.30ක් වගේ ප්‍රමාණයක් ලංකාවේ ඒක 0.16ක් ඉතාමත් පහළ මට්ටම. හැබැයි අජිත් ඇමතුමත් මමත් කිව්වේ අපි අපේ රට සාමාන්‍ය දියුණු වෙමින් පවතින රටක්. ඉතින් මේ රටේ අපි අධ්‍යාපනය නිකන් මේ රටේ සෞඛ්‍ය නිකන් මේ රටේ පඩි විශාල ප්‍රමාණයක් ලක්ෂ 15කට ප්‍රමාණයක් ලක්ෂ 7ක් 8ක් ඉන්නවන රාජ්‍ය සේවකකින් ලක්ෂ 15ක් ඉන්නවා. ඒ සියල්ලටම පඩි අපි 107කින් වැඩි කරලා ඒ ප්‍රමාණයටම විශාල වියදමක් දරනවා. ඉතින් අපි මේ සියල්ල දන්න හින්දා අපි අගමැතිතුමාට කරදර කරන්නෙත් නැහැ, ජනාධිපතිතුමාට කරදර කරන්නෙත් නැහැ. ලැබුණු මුදලින් අපි බලාපොරොත්තු වෙනවා විශාල කාර්යභාරයක්. මොකද අපේ යාන්ත්‍රණය අපි අජිත් ඇමතුමා කිව්වා වගේ අපේ දක්ෂතා තුලින් අපි යාන්ත්‍රණය අපි මහන්සිලා වැඩ කරනවා නම් අපේ නිලධාරීන් තාමත් දක්ෂයි. මම ඉගෙනගත් දෙයක් තමයි මේ මම අමාත්‍යාංශය බාර ගන්නකොට තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් අපේ නිලධාරීන් එක්ක වැඩ කරොත් නායකත්වය දුන්නොත් පිරිසිදුව හොරකම් කරන්න නැතුව අපිට ඒ නිලධාරීන්ට අපිට නායකත්වය දෙන්න පුළුවන් නම් නිලධාරීන් අපිට ගරු කරන්න පටන් ගන්නවා. එතකොට නිලධාරීන් අපිත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඉතාමත් කාර්යක්ෂම ලෝකයේ ඉන්න මම හිතන්නේ කාර්යක්ෂම නිලධාරීන් පිරිසක් වශයෙන් මේ නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් ශක්තිය දැනුම ඒ ධෛර්යය තියෙනවා. අපිට කරන්න තියෙන විශේෂයෙන්ම අපේ ජේ.ආර්. දයවර්ධන මැතිතුමාලා ඒ වගේම ඩී.එස්. සේනාක මැතිතුමාලා ගාමිණී දිසානායකලා ප්‍රේමදාසලා ඒ වගේම ලලිත් ඇතුළම්බුදලි මහත්තුරු ඒ කාර්යභාරය අපිට කරලා පෙන්නවා. දක්ෂතාව තියෙනවා නම් තමන්ගේ අමාත්‍යාංශය දියුණු කරන්න පුළුවන් කියලා එතුමාලා කරලා පෙන්නවා. අන්න ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ අමාත්‍යාංශ අපේ උපරිම දායකත්වය ලැබලා දීලා මේ ඉන්න කාලය තුල මේ අමාත්‍යාංශයේ යම් ක්‍රමවේදයක් ආශු මන්ත්‍රීතුමා සහ මම සහ අපේ නිලධාරී ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය ඇතුළු අපේ ආයතන මාන්සියලා වැඩ කරලා ආණ්ඩුවට බරක් නොවි පුළුවන් තරම් අපේ දායකත්වයෙන් මෙම අමාත්‍යාංශය සහ මේ ආයතන දියුණු කරන්න ඒ වගේම සමාජයට මේක ලං කරන්න. ඒ වගේම සභාපතිතුමනි විද්‍යා සයන්ස් SMS NIFS එක හරහා අපි මේ SMS පණිවිඩයක් යවන ක්‍රමවේදයක් මේ වෙනකොටත් අපි දියත් කරලා තියෙනවා. ඒක අපි වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආයතන වලට අපි සඳහන් කරා විශේෂයෙන්ම සභාපතිතුමනි මේ පෞද්ගලික අංශයේ දායකත්වය පෞද්ගලික අංශයේ මේ මම අර කිව්වේ සයන්ස් ටෙක්නොලොජි රිසර්ච් කිව්වා මිනිස්සු බය වෙනවා. ඉංග්‍රීසියෙන් කිව්වම තවත් බය වෙනවා. ඒකයි මම හැම වෙලේම කියන්නේ ජනතාවට මේක ඇඟට දැනෙන්නේ නැහැ. ඇඟට වැදින්නෙත් නැහැ. වදින්න ඉස්සරින් අර කාන්දමක තියෙන අනිත් අර එහා පැත්තට දුවන ගුරුත්වාකර්ෂණය වගේ ජනතාව ඈත් වෙනවා මේ වචන තුන සඳහන් කරපුවා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේක සිංහලෙන් ලබා දෙන ගමන්ම සරල භාෂාවෙන් විද්‍යාව තාක්ෂණය කියන්නේ නැතුව තමන්ට ඇඟට දෙන භාෂාවෙන් විශේෂයෙන්ම මෙම යාන්ත්‍රණය සහ තාක්ෂණය ගමට ගෙනියන්න. ඒ වගේම ව්‍යාපාර අවස්ථා ගමට උදා කරලා දෙන්න ඒවා අපි කියලා දෙන්න කොහොමද මේවා නිර්මාණය කරන්නේ කොහොමද මේවා කල්තබා ගන්නෙ කොහොමද මේවා පැකේජින් කරන්නේ කොහොමද මේවේ තත්ත්වය උසස් කරගන්නේ කියන මෙන්න මේ ක්‍රමවේදය තුලින් විශේෂයෙන්ම ඒ අධ්‍යයනය මම ලැබුවේ මගේ කාන්තා වැඩසටහන් තුලින් අපි මේ වෙනකොට 10000ක් මගේ
දිරිය කාන්තාවකගේ වැඩසටහන යටතේ 10000කට අධික ප්‍රමාණයක් අපි පුහුණු කරලා ඉතාමත් අල්ප දැනුමකින් සහ සුදුසුකම් වලින් පටන් ගත්ත ඒ කාන්තාව අද පිටරට අරින්න පුළුවන් බෑග් එකක් සපත්තු දෙකක් ඒ වගේම ජුවලරි එකක් නිෂ්පාදනය කරන්න පුළුවන් දක්ෂ කාන්තාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ පුහුණුව තුලින් ඉතින් අපිට ඒ පුහුණුව ලබා දෙන්න පුළුවන් නම් සභාපතිතුමනි විශාල කාර්යභාරයක් අපේ අමාත්‍යාංශය තුලින් අනෙකුත් අමාත්‍යාංශවල කාර්යභාරයත් අපිට ඉටු කරන්න පුළුවන් විශේෂයෙන්ම ආර්ථිකයට මේ රට ඉදිරි අනාගතයට දායක වෙන්න පුළුවන් විද්‍යාව තාක්ෂණය කියන එක සාමාන්‍ය ගෙදර හදන්න පුළුවන් කොස් කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් වෙන්න පුළුවන් නැත්නම් මිරිස් කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් වෙන්න පුළුවන් මේ ආකාරයෙන් ආහාර විතරක් නෙමෙයි ඒක මං හිතන්නේ අභ්‍යවකාශ තාක්ෂණයේ ඉඳලා ඉතාමත් සරල කුස්සියේ තාක්ෂණය දක්වා අපිට විහිදෙන මේ මාතෘකාව අපි බලාපොරොත්තු වෙනවා තමන්ට සරල ආකාරයෙන් ඒක අපි ඇබ්සෝබ් කරයි කියලා නැත්නම් ඒක ප්‍රේෂණය කරගනී කියලා අපේ සාමාන්‍ය ජනතාව තමන්ට ඕන විදියට දියුණු තාක්ෂණය ඕන නම් ඒක ගන්නවා ඊට අඩු තාක්ෂණයක් ඕන නම් ඒක තාක්ෂණය අපි ඇදලා ගන්නවා ඒ වගේම විශේෂයෙන්ම මාසික විද්‍යා සංග්‍රහාවක් අපි මේ වෙනකොට අපි සකස් කරලා තිනවා ඒ වගේම ඕපන් ඩේ එක අපේ පෞද්ගලික අංශයට අපි සඳහන් කරා මේ ආයතන වලට පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ආයතන 600ක් 700ක් පිට දිස්ත්‍රික්කවල ආයතන පවා සම්බන්ධ කරගෙන ඕපන් ඩේ එකක් මේ ආයතන වලට පවත්වලා තමන්ගේ ආයතනයේ වෙන කාර්යභාරය සම්බන්ධයෙන් හොඳ දැනුමක් මේ පෞද්ගලික අංශයට ලබා දෙන්න. ඊට පස්සේ පෞද්ගලික අංශයට අපි කියනවා මේ දැනුම ගමට අරන් යන්න ඔබතුමාලා ඒ දැනුම තමන්ගේ ව්‍යාපාර හරහා මේ දැනුම ගමට අරන් යන්න කියලා. ඒ වගේම Science YouTube by NIFS විද්‍යා YouTube එකක් අපි ඒ හරහා විද්‍යා දැනුම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් මේ වෙනකොට අපි දියත් කරලා තිනවා. ඒ වගේම විදුරාව සංග්‍රහව NSF එක හරහා මේ වෙනකොට දියත් කරලා තිනවා. ඒ වගේම National Science Center පිටිපණ මේ වෙනකොට අපි state of the art ඉතාමත් උසස් තත්ත්වයේ ආයතනයක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාසල් විද්‍යා වැඩසටහන විදාතා මධ්‍යස්ථාන හරහා ඒ වගේම විදාතා මධ්‍යස්ථාන ගැන අපේ මං හිතන්නේ කීප දෙනෙම කතා කරා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ශිල්ප සේනා වැඩසටහන තුලින් විදාතා මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමත් ප්‍රචලිත කිරීමත් ගම පුරා සෑම දිනාම දන්න සෑම දිනාටම විද්‍යා දැනුම පමණක් නෙමෙයි නවෝත්පාදනය පමණක් නෙමෙයි යම් ව්‍යාපාරයක් පටන් ගන්න යම් දැනුම මොකද අපි ශිල්ප සේනා හරහා බලාපොරොත්තු වෙනවා පැකේජස් 1000ක් විතර සාමාන්‍ය ජනතාවට අපේ අම්මලාට අපේ ආච්චිලාට ගෙදර නිෂ්පාදනය කරලා ව්‍යාපාර ලෝකයට එකතු වෙන්න පුළුවන් ව්‍යවසායකයන් බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින්. ඒතකොට ශිල්ප සේනා අපි දිස්ත්‍රික්කයට ආපුවාම ඒ වැඩසටහන් ඒ වගේම මෙම කර්මාන්ත අපි කියලා දෙනවා මෙන්න මේ ආකාරයේ මේ කර්මාන්තය පටන් ගන්න මෙන්න යාන්ත්‍රණය රුපියල් 5000ද 10000ද එම යන්ත්‍රය ලබා ගැනීමේ අරමුදල අපි බැංකු පහසුකම් ලැබලා දීලා ඒක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයෙන් කොයි ආකාරයෙන් නිර්මාණය කරනවද කොයි ආකාරයෙන් තත්ත්වය උසස් කර ගන්නවද කියන මෙන්න මේ තාක්ෂණයත් අපි බලාපොරොත්තු වෙන නව උත්පාදනයට අමතරව මේ තාක්ෂණයත් ගමට ළඟා කරලා දෙන්න. ඒ වගේම ලෝක විද්‍යා දිනය සැමරීම සඳහාත් අපි ලොකු වැඩසටහනක් කරනවා මෙම අවබෝධය රටටම ලබා දෙන්න. ඒ වගේම අපේ වෙබ්සයිට් එක අපි අප්ඩේට් කරනවා ලැබෙන දැනුමත් ගරු ඇමතුමා තව විනාඩි 3ක කාලයක් තියෙනවා ඔබතුමාට. Can I have about 5 minutes because there's enough time sir. තව විනාඩි 5කට හා හොඳයි. Thank you sir. Thank you. සූතිවන්ත වෙනවා කිරියල් මැතිතුමාට මගේ පියාගේ මිත්‍රයාට මහනුවර දිස්ත්‍රික්කේ. ඒ වගේම විශේෂයෙන්ම සම්බන්ධීකරණ ආයතනයක් වශයෙන් නස්තික ආයතනය අපි නීතිගත කරන්න බලාපොරොත්තු ඉදිරි අනාගතයේදී ඒ වගේම පාසල් වලට වෙනත් මං හිතන්නේ කලාප වලට අපි ග්‍රහලෝකාගාර විශේෂයෙන්ම ටෙලස්කෝප් ෆැසිලිටීස් අපි බලාපොරොත්තු වෙනවා ලබා දෙන්න ඒ වගේම දූවිලි නැති ප්‍රදේශ වලට තමයි බලාපොරොත්තු වෙන්නේ මේක පැහැදිලිව දැක් ගන්න පුළුවන් අපිට ඒ සියලු දැනුම ලබා ගන්න පුළුවන් ආකාරයේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ආකාරයේ ප්‍රදේශ තෝරගන්න ටෙලස්කෝප් ෆෝ ඊච් ඩිස්ත්‍රික් සෑම දිස්ත්‍රික්කයකටම මේ පාසුකම් ලබා දෙන්න පාසල් සිසුවන්ට මේ උත්තේජන ඇති කර ගැනීම සඳහා ඒ වගේම විල්පත්තු ප්‍රදේශයේ අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් දියුණු ටෙලස්කෝප් එකක් මේ සම්බන්ධයෙන් ඉදිරි අනාගතයේ යොදවන්න අපේ ජනතාවට අපේ මම හිතන්නේ හෙක්ටර් මන්තුමාට පුළුවන් ගිහිල්ලා හැන්දෑවට තරු බලන්න ටෙලස්කෝප් එකේ ඒ වගේම අපේ නැනෝ සැටලයිට් එකක් අපේ දරුවන් නැනෝ සැටලයිට් එකක් ජූනි මාසයේදී දියත් කරන්න බලාපොරොත්තු වෙනවා අඟල් 10:10 නැනෝ සැටලයිට් එක ෆස්ට් සැටලයිට් කිරියල්ල ඇමතුමා අර මේ චිචි ආරපු සැටලයිට් එක නෙමෙයි ගරු ඇමතුමා මේ අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකතුමා මූලස්ථානයක
ඔබට මම කතා කරන්න. Thank you sir. I have 8 minutes sir. Thank you. අපි මං කිරියල් ඇමතුමාට කිව්වේ අපි පළවෙනි අපේ සැටලයිට් එක අඟල් 10 සෙන්ටිමීටර 10 10. ඉතාමත් කුඩා සැටලයිට් එක අපේ කොඩියේ පොඩියට මං හරි ස්ටිකර් එකක් ගහන්න පුළුවන් මං කිව්වර චිචි ඇරපු සැටලයිට් එක වයකට නෙමෙයි. අපි දන්නෙත් නැහැ සැටලයිට් එක තියෙනවද නැද්ද කියලා. මේක ඇත්ත සැටලයිට් එකක්. අපේ දරුවන් විසින් නිෂ්පාදනය කරපු ජපානයත් සමග මම හිතන්නේ අපි ආඩම්බර වෙන්න ඕනේ. අපි අභ්‍යවකාශයත් තරණය කිරීමේ හැකියාව අපේ දරුවන්ට ලැබිලා තියෙනවා. ඒ වගේම විශාල වැඩසටහන් ප්‍රමාණයක් අනිකුත් රටවල් එක්කත් අපි දියත් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපේ දරුවන් සම්බන්ධ කරලා තියෙනවා මෙම අධ්‍යයනය සහ විශේෂයෙන්ම මේ දැනුම ලෝකයේත් එක්ක බෙදාගෙන ලෝකයේ දැනුම අපිට ලබාගෙන අපේ දරුවන් ඉදිරි අනාගතයේ විශේෂඥයන් විශේෂ සයන්ටිස්ට්ල බවට අපිට පත් කරන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි ඇමතුමාගේ අවධානයට යොමු කරන මේ ට්‍රිපල් ටැක්ස් රිබේට් එකක් විශේෂයෙන් පෞද්ගලික අංශයට නවෝත්පාදනය සම්බන්ධයෙන් මුදලක් වියදම් කරොත් ඒක තමන්ගේ ටැක්ස් එකෙන් බදුවලින් අයින් කරගන්න පුළුවන් ප්‍රමාණයක් ඒක දෙගුණයක් වෙන්න පුළුවන් තුන් ගුණයක් වෙන්න පුළුවන්. මම අගමැතිතුමාට පස්සෙන් ගිහලා දැනුත් එතුමාට කරදර කරා. එතුමා කිව්වා ඉක්මනින්ම ඊළඟ සාකච්ඡාවේදී ලෝක බැංකුව සහ IMF එක සමග ටැක්ස් අපේ තියෙන බදු ක්‍රමයේ සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මම කෝ අනිවාර්යයෙන්ම මේක පෞද්ගලික අංශය ලැබලා දෙන්න. මොකද විශාල කාර්යභාරයක් ඒකෙන් අපිට සිදු කරන්න පුළුවන් විශේෂයෙන්ම ස්ලින්ටෙක් ආයතනය. අපි මං හිතන්නේ කැබිනට්ටුවේ අපි අවධානය යොමු කරනවා තව මුදලක් මේකට වෙන් කරන්න කියලා. මේක සක්සස් ස්ටෝරි කියලා කියන්නේ ගරු සභාපතිතුමනි. පෞද්ගලික අංශය මම ස්තුතිවන්ත වෙනවා බ්‍රැන්ඩික්ස් ආයතනයට, ඩයලොග් ආයතනයට, හේලිස් ආයතනයට, මාස් ආයතනයට, ලෝත්ස් ආයතනයට, ලංකේ ආයතනයට, එල්ඕ එල්සී ආයතනයට ගරු සභාපතිතුමනි. අපේ ව්‍යාපාරිකින් සමාජලට අමතක කරනවා අපිට තියෙන දායකත්වය රට දැන් ඔබතුමා අපි ඉගෙනීමෙන් හෝ යම් කිසි දෙයකින් අපිට වරප්‍රසාද තියෙන්න පුළුවන් මේ රටේ. හැබැයි අපි අපිට වගකීමක් තියෙනවා සාමාන්‍ය ජනතාවට. අපි සාමාන්‍ය ජනතාවගේ සාරය තමයි අපි යම් අපි වරප්‍රසාදයක් ලැබෙනකොට උරා ගන්න. ඒ හින්දා ඔබතුමා ඉගෙන ගත්ත හින්දවත් ඔබතුමා සෙන්ට් තෝමස් එකට ගිය හින්දවත් මං හිතන්නේ වැඩි වරප්‍රසාද ලැබුණාට අපි සාමාන්‍ය ජනතාවගේ මමත් එහෙමයි. මානවර සිත් විද්‍යාලයට ගියපුවාම නීතිධවරයෙක් බවට පත් වුණාම මට හොඳ ජීවිතයක් ගත කරන්න ඒ අවස්ථාව ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාලා ඒ සියලු දෙනාම අපි ලැබුවට ඒක අපේ අයිතිවාසිකමක් නෙමෙයි. මොකද අපි ඒක රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වම් පරිත්‍යාග කරලා තමයි අපිට මේ වරප්‍රසාද ලැබලා දෙන්නේ. අපි දක්ෂ වුණාට රටේ සාමාන්‍ය විශාල පිරිසක් 80%ක් 90%ක් වගේ දුප්පත් ජනතාව අහිංසක දුප්පත් ජනතාව ලැබලා දෙන දෙයින් තමයි අපි මේ ඒ අපි අවස්ථාව ලබලා ගන්නෙ. ඔවුන් ඒ සඳහා විශාල පරිත්‍යාග කරනවා. ඉතින් අපි සාමාන්‍ය ව්‍යාපාරිකයෝ උසස් තත්ත්වයකට පෝසත් වුණාට පස්සේ ඒක අමතක නොකළ යුතුයි. රටට දායකත්වයක් තියෙනවා. ඔවුන් පෝසත් උනේ යම් ටෙන්ඩර් පටිපාටි වලින් එන්න පුළුවන්, යම් නිෂ්පාදන වලින් එන්න පුළුවන්. ඒ සියලු දේට රටේ සාමාන්‍ය ජනතාව විශාල කාර්යභාරයක් පරිත්‍යාග කරලා තියෙනවා. එහෙමනම් ඒ පෞද්ගලික අංශය මම කතා කරු මේ පෞද්ගලික අංශ කිව්වේ අනිකුත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර කරන ව්‍යාපාර ප්‍රජාව මේක ඔලුවට ගන්නේ නැහැ. ඒ හින්දා විශේෂයෙන්ම නවෝත්පාදනය සඳහා අපි උදව් කරනවා. ඔබතුමාලාගේ බදු වලින් යම් කොටසක් අයින් කරගන්න ඒ වගේම අපි අඳුන්ලා දෙනවා. අපේ අමාත්‍යාංශය හරහා අපි විශේෂයෙන්ම අපේ පර්යේෂණ පවා අපි ඉදිරියේදී සිදු කරන්නේ ගරු සභාපතිතුමනි රටේ ඉදිරි අනාගතය ගැන බලලා ආර්ථිකයට සම්බන්ධ ආකාරයෙන් තමයි පර්යේෂණ අපි ඉදිරියේදී අපි මොකද නැත්තම් තමන්ගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් වැඩි කරගන්න මහාචාර්යවරයෙක්ට දෙන අවස්ථාවක් පමණක් නෙමෙයි. ඒක අපි එක් කරන්නේ නැහැ. එහෙම කරන අවස්ථාවක් තියෙන හැබැයි වැඩි වශයෙන් 80%ක් 90%ක් බලාපොරොත්තු වෙන්නේ කර සභාපතිතුමනි රටේ ආර්ථිකයට දායක වෙන පර්යේෂණ ඉදිරි අනාගතයේදී විශේෂයෙන්ම අපි අධ්‍යයනයක් තුලින් ඒ දිශාවට අපේ අවධානය යොමු කරන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි ගරු මන්තුමත් එක්ක එකතු වෙලා අපේ කාර්යමණ්ඩලත් එකතු වෙලා අපි දියුණු වෙමින් පවතින රටක් අපි දන්නවා. අපි අමාරුකම් අපි පිටරට ආයතන වලට ලියනවා ආයතන 500කට 600කට වගේ ප්‍රමාණ රටවල් විශාල ප්‍රමාණයකට අපිට යන්ත්‍රෝපකරණ පරණේවා තියෙනවා නම් විද්‍යාත්මක යන්ත්‍රෝපකරණ අපිට තෑගි කරන්න කියලා. ඉතින් අපි ඒ කාර්යභාරයත් අපි මේ වෙනකොට පටන් ගන්න තියෙනවා බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් විශාල යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් ඇමරිකාව, ජර්මනිය දියුණු රටවල් අවුරුදු 5ක් 10ක් පාවිච්චි කරපු යන්ත්‍රෝපකරණ අපිට නොමිලේ ලබා දෙයි කියලා. ඒ කාර්යභාරයත් අපි ආරම්භ කරලා තිනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මාළඹේ බයෝටෙක්නොලොජි අපි ලැබ් එකක් චීනයත් එක්ක එකතු වෙලා ඩොලර් මිලියන එක චීනයේ ආධාර තුලින් ලක්ෂ 1700ක වගේ ප්‍රමාණයක අපි ආධාර තුලින් අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ග්‍රැෆයිට් ඉල්මනයිට් ක්වාට්ස් සිලිකා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරා. අපේ අමාත්‍යාංශයට තීන්දුව తీරන සමහර දේ සම්බන්ධයෙන් ගන්න බැරි වුණත් ඔබතුමාත් දන්නවා මේ සම්බන්ධයෙන් ඔබතුමාට තොන් දැනුමක් තියෙනවා. ඉතින් අපි
සිලිකා සහ කෝත් සහ මේ මේ සම්බන්ධයෙන් අපි දැනටමත් ග්‍රැෆයිට් සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් අපි කැඳෙව්වා සියලුම ග්‍රැෆයිට් නිෂ්පාදනය කරන ඊට සම්බන්ධ සියලු දෙනා කතා කරලා රටේ ඉදිරි අනාගතයේ අවස්ථාවේ මොකද්ද මේකේ දියුණුව මොකද්ද මේකට වැලියු ඇඩිෂන් එක කොයි ප්‍රමාණයෙන්ද 100%ක්ද 100%ක්ද 200%ක්ද 2500 දක්වා කරු සභාපතිතුමනි මේ සමහර වටිනා මේකට සමහර ඒවාට බ්ලැක් ගෝල් කියනවා මේවට සමහර ඒවාට රත්තරන් වලටත් වඩා වටිනා අමුද්‍රව්‍ය වලට බවට අපිට මේවා පත් කර ගන්න පුළුවන් වැලියු ඇඩිෂන් කරොත් එහින්ද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ මම හිතන්නේ අපනයන කරුවන් අධෛර්යමත් නොකර ඔවුන් ශක්තිමත් කරන ගමන්ම වැඩි කොටසක් අපි වැඩි ප්‍රමාණයක් රටේම අපි වර්ධනය කරලා සංවර්ධනය කරලා අපිට ඉදිරි අනාගතයේදී පුළුවන් නම් මේ මේ දේවල් අපේ රටේ සම්පත් බවට පත් කර ගන්න ගරු සභාපතිතුමනි අජිත් මන්තුමයි අමෙතුමත් එක්ක අපි කතා කරේ මැලේසියාවේ මං හිතන්නේ අර අගේ 26ක වගේ ප්‍රමාණයක් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් එකේ. ඉතින් මැලේසියාව සිංගප්පූරුව වගේ රටවල් පිට රටින් ගෙනල්ලා මේ පරිශන කරලා මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි වගේ දේවල් ඒවා නොමිලේ ඒවා ගාණක් දීලා ඒවා රෙජිස්ටර් කරලා විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න රටවල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන ඉදිරි අනාගතයේදී අපේ රටේ අපිට තෙල් නැති වුණත් වෙන සම්පත් නැති වුණත් අපිට දැනුම තියෙනවා අපේ සාක්ෂර හැකියාව තියෙන තරුණ ජනතාවක් ඉන්නවා ඒ වගේම ආකර්ෂණීය ජනතාවක් අපේ ඉන්නවා මේ තුලින් අප බලාපොරොත්තු වෙනවා තව අවුරුදු 7කින් 8කින් අපි මේ දාන අතිවාරම තුල රටේ ඉදිරි අනාගතයට විද්‍යාව තාක්ෂණ පර්යේෂණ කියන අමාත්‍යාංශය අර කිව්වා වගේ තුන්වෙනි නැත්නම් හතරවෙනි අමාත්‍යාංශය බවට පත් කරන්න ඉදිරි අනාගතයේදී ඩොලර් බිලියන 5ක දායකත්වයක් මගේ අමාත්‍යාංශයෙන් ඒ වගේම අජිත් ඇමතුමාගේ අමාත්‍යාංශයෙන් ඩොලර් බිලියන 5ක 5ක දායකත්වයක් ඉතා කෙටි කාලයක් තුල ඉතින් මම හිතන්නේ අපේ දිශාව හොඳයි අපේ අපේ උනන්දුව හොඳයි අපිට අවශ්‍ය කරන්නේ ආණ්ඩුවේ සහ අනිකුත් නායකයන්ගේ සහයෝගය. ඉතින් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි ශිල්පසේනා වැඩසටහන තුලින් do I have 2 minutes sir? ශිල්පසේනා වැඩසටහන තුලින් ගරු සභාපතිතුමනි බලාපොරොත්තු වෙන්නේ මේ ආයතනවල දැනුම අපි ගමට අරන් යන්න. ඒක අපි අංශ 12කට වෙන් කරලායි දැනුම අරගෙන ඒ වගේම විශ්වවිද්‍යාල අපිට මේ තියෙන දැනුම සහ ඔවුන්ගේ තාක්ෂණය අපිට ගමට හඳුන්වා දෙන්න ඒ වගේම ලෝකයට හඳුන්වා දෙන්න ඒ වගේම පාසල් වල තියෙන ඒ වගේම පාසල් වලින් පිට ඉන්න දරුවන්ගේ නවෝත්පාදන රටට හඳුන්වා දෙන්න පෞද්ගලික අංශයට හඳුන්වා දෙන්න ලෝකයට හඳුන්වා දෙන්න ඒ වගේම රැකියා පොලක් ඇතිකරන ගරු සභාපතිතුමනි අපේ විශේෂයෙන්ම කාර්මික විද්‍යාල හරහා පරණවිතාන මැතිතුමාගේ අමාත්‍යාංශයත් එකතු කරගෙන ගරු සභාපතිතුමනි අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශය එකතු කරගෙන ඒ දරුවන්ට යම්කිසි ආකාරයක මාස 3කට 6කට පුහුණුවක් ලබලා දීලා පෞද්ගලික අංශය ගෙවනවා දරුවෝ තෝරගන්න අපි අන දිස්ත්‍රික්කයේ දරුවෝ 300ක් වෙන්න පුළුවන් 400ක් වෙන්න පුළුවන් ඒ තමන්ගේ ආයතනයට බඳගෙන ඔවුන්ව පුහුණු කරලා ඒ අවස්ථාව ලබලා දෙන ඒ දරුවට ඒ ආයතනයට බැඳෙන්න ඒ වගේම ගරු සභාපතිතුමනි අපිට වෙළඳ අවස්ථා අපි පැකේජස් 1000ක් විතර බලාපොරොත්තු වෙනවා ජනතාවට ගිහින් ලනුන්ලා දීලා ඒ ජනතාව ඒවා දැනුවත් කරලා ජනතාව පුහුණු කරලා සප්ලයි චේන් එකක් හදන්න ඒ සප්ලයි චේන් එක අරහා අපේ අපනායන ප්‍රවර්ධන මණ්ඩලයේ හරහා ගරු සභාපතිතුමනි බලාපොරොත්තු වෙනවා මේ භාණ්ඩ පිටරට යැරීමේ ක්‍රමවේදයක් ඔබතුමාත් ව්‍යවසායකයෙක් ඉන්න මම හිතන්නේ අගය කරයි මේ භාණ්ඩ වලට අගය එකතු කරලා වැලියු වැඩි වැලියු ඇඩඩ් වැලියු එකක් දීලා මේ භාණ්ඩ අපනායනය කිරීමේ ක්‍රමවේදිකුත් අපි සකසන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ගරු සභාපතිතුමනි මේ මේ අවට විශාල ලෙස අනෙකුත් අමාත්‍යාංශ ක්‍රියාකාරකම් මේ වගේම පාසල් සිසුවන්ගේ ක්‍රීඩා දක්ෂතා මේ ආකාරයේ විශේෂයෙන්ම ප්‍රේමදාස මහත්මයා සහ ලලිත අතුරුමුදි මැතිතුමා දියත් කරපු මහපොළ සහ ගම්මුදාව සංකල්පයට සමාන ඒකම නෙමෙයි ඊට සමාන තාක්ෂණයේ ගමට ගෙන යාමේ ක්‍රමවේදය තුලින් බලාපොරොත්තු වන ගරු සභාපතිතුමනි වෙළඳ අවස්ථා ඇති කරලා දෙන්න තාක්ෂණයේ පමණක් නෙමෙයි මොකද මේක ඇඟට දැනෙන විදිහට අපිට ගමට ගෙනියන්න ඕනේ නැත්නම් මේක දැක්කම බය වෙනවා ඉතින් දරුවන්ගේ අපි ඥානෙ උද්දීපනය කරන ගම්ම ගරු සභාපතිතුමනි ගමේ ඉන්න සාමාන්‍ය ජනතාවට මේ අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන හැබැයි මේකේ වැදගත්කම ආණ්ඩුවේ මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කරලා නෙමෙයි ආණ්ඩුව ඉතාම සීමිත මුදලක් දැඟට දැයින්නවත් නැති මුදලක් මේකට වෙන් කරලා පෞද්ගලික අංශකේ දායකත්වයේ සහ අපේ අරපිරිමැස්කෙන් අපේ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ වෙහෙස මහන්සියෙන් බලාපොරොත්තු වෙනවා විශාල දැනුමක් රටට ලබලා දීලා එම අවස්ථාව ව්‍යවසායකින් බවට පත් කරලා රටේ අනාගතයට රටේ ආර්ථිකයට 4.8ක් මේ අවුරුද්ද ඉවර වෙනකොට ආර්ථික සංවර්ධන වේගයට තව අවුරුදු දෙකක් තුනක් යනකොට 7.8 දක්වා ඉහළ වර්ධන වේගයක් ආර්ථික වර්ධන වේගයක් ඇතුළත් කරලා දීලා නැවත ස්වර්ණමය යුගයක් ආසියාව බඩගාන කාලේ 77 ඉඳන් අපි මහවැලිය ගම්මුදා වැඟලුම් කර්මාන්තයේ ජනසවිය වගේ වැඩ කරා. එහෙමනම් මේ බඩගාන කාලේ නෙමෙයි ආසියාව දියුණු වෙන කාලේ. චීනය, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශයේ දියුණු වෙන කලාපයක ඉන්න අපේ රටට පුළුවන් විශේෂයෙන්ම අපි අත්සන් කරන ගිවිසුම් හරහා ඉන්දියාව සහ චීනය, ඒ වගේ මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව
වෙළඳ පොළවල් විවෘත කරලා වෙළඳ පොළවල් වර්ධනය කරලා බිලියන 4ක 5ක වගේ ප්‍රමාණයක වෙළඳ පොළට සපයන්න පුළුවන් කලමනාකරණය කරන්න පුළුවන් දැනුම තියෙන ජාතියක් ගොඩනගන්න අපි වෙහෙසමාංශි වැඩ කරනවා ඒ වගේම අපි ගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් අපිට මේ අවස්ථාව ලබා දුන්නා අජිත් ඇමතිතුමාටත් මටත් අපේ සියලුම මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් අපේ ආණ්ඩුවේ සියලු දෙනාටත් අපි ස්තුතිය පළ කරමින් මගේ වචන සුවපේ අවසන් කරනවා බොහොම ස්තුතියි